සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. විස්මිත හැකියාවන් ලොවට කියූ යූත් විත් කිරුල සහිබුල්ට. අලුත් සහල් මංගල්‍ය ජනපති අගමැති ප්‍රධානත්වයෙන්. බෙලියත්ත දක්වා දුම්රිය මග දිගුවේ විදුලි බිල වැඩි කරන්නේ නැහැ. අහිංසක ජනතාවට ආයි කවදාකවත් මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කිරීමයි අප මේ අවශ්‍ය කරගෙන යන්නේ. මාළදිවයින් මැතිවරණ ජය පාලක පක්ෂයට. තරුණේ විස්මිත හැකියාවන් ලොවට හඳුන්වා දුන් යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් අවසන් මහා තරගයේ උත්කර්ෂවත්ව ඊයේ පැවැත්ුණා. ලෝක වාර්තාවකටද අභියෝග කරමින් යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් කිරුල සහිබුල් යමීන් හිමි කරගත්තා. තරුණ්‍ය විස්මිත හැකියාවන්ට නව අරුතක් ලබා දෙමින් යූත් විත් ටැලන්ට් රියැලිටිය ආරම්භ කළේ ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි. අවසන් මහා තරගයේ සඳහා තරගකරුවන් තරුණ සේවා සභාව වෙත කැඳවාගෙන එනු ලැබුවේ විශේෂ ගුවන් යානයකින්. යූත් විත් ටැලන්ට් රියැලිටියේ සාර්ථක තුන්වන පියවරේ අවසන් මහා තරගය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මෙරට අතිවිශිෂ්ටයින් විස්මවන්තයින් බවට පත් කිරීමට යූත් විත් ටැලන්ට් රියැලිටියට හැකි වුණා. මෙම රියැලිටිය සඳහා තරගකරුවන් 71852 දෙනෙකු ඉදිරිපත් වුණා. අදියර කිහිපයක් යටතේ තරගකරුවන් තෝරාගත් අතර අවසන් මහා තරගය සඳහා 8 දෙනෙකු සුදුසුකම් ලැබුවා. Hey ladies and gentlemen, please put your hands together to Mr. Prabhaya. මඩුල්ලේ තීරණ මෙන්ම ප්‍රේක්ෂක මනාප මත අවසන් ජයග්‍රහකින් තුන් දෙනා තෝරා ගැනුණා. එහිදී යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් තුන්වන ස්ථානයේ හිමි කරගත්තේ ඉරෝමි ජයසිංහයි. ඒ යෝධ ගැහණිය තුන්වෙනි තැන දිනාගත් වගයි ඉරෝමි චතුරිකා. ටැලන්ට් දෙවන ජයග්‍රාහකයා ලෙස තේරිපත් වුණේ තරිඳු රුමයන්තයි. තරිඳු රුමයන්ත යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් අති උත්කර්ෂවත් රාත්‍රියේ අති විස්මිත හැකියාවක් ප්‍රදර්ශනය කළ සහිබුල් යමීන් කිරුළ තමන් සතු කරගත්තා. ඒ කුඩා පෙට්ටියක් තුළ මිනිස් ශරීරයක් රඳවා තබමින් 2012 වසරේ පිහිටවා තිබූ ලෝක වාර්තාවකටද අභියෝග කරමින් Amazement කියන්නේ amazing talent කියන්නේ මගේ රටේ මෙන්න මේක මේ වේදිකාව නොතිබෙන්නට අද මෙවැනි තරුණයන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න කෝ තැනක් සහිබුල් යමී Sahibul Yamin
ස්වාධීන රූපවාහිනී වාද්‍ය ජාලයේ සභාපති තිලකා ජයසුන්දර ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්දු වැලියන්ගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඔහුට හිමි කුසලානීය සහ ත්‍යාග පිරිනැමුණා මයික්‍රෝ එම්ජී වර්ගයේ මෝටර් රථයක් ඇතුළු මුදල් ත්‍යාගද සහිබුල් යමීන් වෙත ලබා දුන්නා අනතුරුව සසු ජයග්‍රහකීන් වෙත විශේෂ තිලින මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමුණා ප්‍රේක්ෂක ජනතාවට නව අත්දැකීම් ලබා දෙමින් මෙවන් වැඩසටහන් ඉදිරියටත් ගෙන ඒමට ITN සූදානම්ින් සිටිනවා දුකත් සපත් ළඟ වෙනස් නොවි උන් කලන මිතුරු සේනා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය රියැලිටි කලාව වෙනස් කරමින් රියැලිටි කලාව උඩු යටිකුරු කළ මෙරටට රියැලිටි කලාව හඳුන්වා දුන්න දැවැන්තයා විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව නිර්මාණය කරන ලද යුත් විත් චැලෙන්ජ් මේ වැඩසටහන ඉතාමත්ම ආඩම්බරයක් අපේ රටේ සැඟවුණු දක්ෂතාවයන් තියෙන තරුණ තරුණියන් මේ වැඩසටහන තුළින් ඔවුන්ගේ දක්ෂතාවයන් රටට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයට පවා උන්ට රැගෙන යන්න අවස්ථාව දුන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ජාතික තරුණ සේවා සභාව තරුණයෝ කියන්නේ හරි එඩිතර පිරිසක් අභියෝග වලට කැමති පිරිසක් දඩබ්බර තරුණ කණ්ඩායමට තමන්ගේ දක්ෂතා හැකියා ඉදිරිපත් කරන්න තියෙන එවැනි දඩබ්බර වේදිකාවක් තමයි මේ යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහන කියන්නේ යූත් විත් ටැලන්ට් අවසන් මහා තරගය පියෝ ටීවී ඔස්සේ නැරඹීමේදී විකාශයට ඇති වූ බාධා හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට සිදු අපහසුතාව පිළිබඳ ස්වාධීන රූපවාහිනිය සිය කනගාටුව පළ කරනවා යූත් විත් ටැලන්ට් වැඩසටහන සජීවීව පියෝ ටීවී ඔස්සේ විකාශය වීමේදී බාධා එල්ලවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට ස්වාධීන රූපවාහිනී ඉහළ කළමනාකාරීත්වය විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා අදාළ කමිටුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ සමාගම සමගද සාකච්ඡා සිදු කළා ශ්‍රී ලාංකික ජනතාවගේ වැඩිම අවධානයට ලක් වූ යූත් විත් ටැලන්ට් අවසන් තරගය පියෝ ටීවී ඔස්සේ නැරඹීමට නොහැකි වීම හේතුවෙන් ලබන 13 වන සෙනසුරාදා රාත්‍රී 7ට ITN ඔස්සේ නැවත වැඩසටහන ප්‍රචාරය කිරීමටද කටයුතු යොදා තිබෙනවා හෙළයේ මහා ගොවිපිලිවෙත හෙවත් 52 වන ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් අභ්‍යසදේ පැවැත්ුණා. එය සංවිධානය කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවයි. සාම්ප්‍රදායිකව වාර්ෂික මාස්කන්නේ නෙලාගත් අස්වැන්නේ නොයිඳුල් සහලින් ජයශ්‍රී මහා බෝසමිඳුන් පිදීමේ මංගල්‍යයේ පැවැත්වුණේ අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ජයශ්‍රී මහා බෝසමිඳු ලක්දිවට වැඩම කරවීමත් සමග ඇරඹුණු බවට සැලකෙන අලුත් සහල් මංගල්‍ය පෙරහැර හෙළ චාරිත්‍රානුකූලව මගුල් බෙර හේවිසි සහ හෙළ සංස්කෘතික අංග මතයේ නැගෙනහිර වාහල් කඩින් ඇතුළු වී ජයශ්‍රී මහා බෝසමිඳුන් පැදකුණු කළා වැලිමළුවේ උඩුවියනකින් සහ පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට සහල් පිරවීම ඉන් අනතුරුව ආරම්භ වුණා. ප්‍රථම සහල් මිට අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ සහ කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ ප්‍රධාන ගොවි මහතුරුන් විසින් පාත්‍රයේ පුරවනු ලැබුවා. එහිදී රටටත් ජාතියටත් සෙත් පැතීමක්ද සිදු කෙරුණා. සාම්ප්‍රදායිකව ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පූජා කරන මේ පැණිබඳුන ආදිවාසී නායක වන්නිල ඇත්තන් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි එම ප්‍රදේශවලට ආවේණික වූ දේශීය සහල් වී වර්ග ගොවීන් වෙත බෙදා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා උත්සව සමහව ඇමතුවා. මේක සිංහල ශිෂ්ටාචාරයේ කොටසක්. ඉතින් ඒ නිසා අපේ ජීවිතය රඳා පැවැත්වුවේ සාර්ථක වී ගොවිතැනක. තමන්ගේ ගම්වල හදපු කුඩා වැව්වල වතුර එකතු කළා වී වගා කරා. ඒ නිසා සාර්ථක අස්වැන්නක් තිබුණාම එතන සිරිත උණුයි දෙවියන්ට උදලා පළවෙනි සහල් ස්තුති කරන්න. ලංකාවේ වැඩිම අස්වැන්නක් ලබා ගත්තේ කන්නේකට මේ අවුරුද්ද කියලා මම කියන්න කැමතියි. ඒ අපි ගත්ත පියවර නිසා. ඒක නිසා අපි දෙවියන්ට පින් දෙනවා වාගේම මේ වගා කරපු ගොවින්ටත් පින් දෙන්න ඕනේ. නැත්තම් මේක සිදු වෙන්නේ නැහැ. ඒත් අයි මතක තියාගන්න අපි ඉන්න යුගයේ දේශගුණේ වෙනස් වෙනවා. එහෙනම් ඒ දේශගුණයේ අනුව ගොවිතැන් කරන්න අපි ලෑස්ති වෙන්න ඕනේ. ගොවිතැන දියුණු කරන ගමන් දැන් අපිට තියෙන්නේ අලවිය දියුණු කරන්න. එතන ගොවියට අවාසියක් තියෙයි. ඒක නැති කරගෙන අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි ඉන්නවා. එහෙනම් නවීකරණයක් වී ගොවිතැනෙත් සිදු වෙන්න ඕනේ. ඒකට දැන් ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා මම කියන්නට.
මේ අතර ඓතිහාසික රුවන්වැලි සෑ රදු නවියසදී අලුත් සහල් කිරි ආහාර පූජාව සිදු කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේ ගම, ගල්නෑව, නොච්චියා ගම, මේකලෑව, තලාව, මහලු පල්ලම යන ප්‍රදේශවලට අයත් අක්කර 65000ක භූමියෙන් නෙලන ලද අස්වැන්නෙන් නැවුම් කොටස මෙලෙස රුවන්වැලි සෑ රදුන් වෙත පූජා කෙරුණා. අස්වනු නෙලාගත් පසු එහි ප්‍රථම කොටස බුදුරජාණන් වහන්සේ වෙත පූජා කිරීම සිදු කරනු ලැබුවේ බීලඟ කන්නේ අස්වනු සරු වේවා යන ප්‍රාර්ථනෙන්. ජනාධිපතිතුමා ඓතිහාසික රුවන්වැලිසෑ රදුන් වෙත කිරි ආහාර පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වුණා. රුවන්වැලිසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් ද සිදු කළා. මේ අතර අලුත් සහල් මංගල්‍යයේ නනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර පූජා භූමි පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත හෙළපුජුන් හල සඳහා මුල්ගල් තැබීමද සිදු කළා. අග්‍රාමාත්‍යතුමා මුල්ගල් තැබීම සිදු කළේ මහා සංඝරත්නයේ පිරිත් දේශනා මාධ්‍යයේ. මෙම හෙළපුජුන් හල ඉදිකිරීම කටයුතු සිදු කරනුයේ වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යාංශයයි. ශ්‍රී ලංකේය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ නව සංදිස්ථානයක් සටහන් කරමින් මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය හෙට දිනේදී විවෘත කරනවා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණු ලකට අලුත් මගක් යන තේමාව යටතේ එහි ජාතික උත්සවයේ පැවැත්වීමට නියමිතයි. එදින උදෑසන 9ට යෙදෙන සුබ මොහොතින් මෙම දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය දහවණිය සිදු කිරීමට නියමිතයි. ඉදිරියේදී මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති දුම්රිය සංඛ්‍යාව 7ක් වන අතර ඉන් එක් දුම්රියක් ගාල්ල දක්වාද දුම්රිය 4ක් මර්ධන දක්වාද ගමන් කරනවා. සෙසු දුම්රිය 2 යාපනය සහ වවුනියාව දක්වා ගමන් කිරීමට නියමිතයි. බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රිය ගණන 6ක් වන අතර ඉන් 5ක ගමනාන්තය මර්ධන දුම්රිය ස්ථානයයි. එක් දුම්රියක් වවුනියාව දක්වා ගමන් කරනවා. ලංකාවේ දිගම දුම්රිය පාලම වන වටකම පාලම මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේදී හමුවනවා. එහි දිග මීටර 1500ක්. එමෙන්ම දෙවන ස්ථානයේට දිගින් වැඩිම දුම්රිය පාලමද මෙම දුම්රිය මාර්ගයේදී හමුවීම විශේෂත්වයක්. නිල්වල ගඟ හරහා ඉදිකර ඇති එහි දිග මීටර 1400ක්. පොළව මට්ටමේ සිට වැඩිම උසකින් පිහිට ඇති දුම්රිය පාලමද මෙම දුම්රිය මාර්ගයේ වෙහෙරගොඩ ප්‍රදේශයේදී දැකගත හැකි. එය අඩි 61ක උසකින් සමන්විතයි. කැකන දුර දුම්රිය ස්ථානයට යාබදව පිහිට ඇති දුම්රිය උමග මෙරට දිගින් වැඩිම දුම්රිය උමග බවට පත්වනවා. එය අඩි 2017ක දිගකින් යුක්තයි. එපමණක් නොව ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වන්නේ බෙලියත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවයි. මේ සියලු දේ සමග දුම්රිය ඉතිහාසයේ නව කඩීමක් බවට පත්වෙමින් මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය හෙට දිනේදී දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කෙරෙනු ඇති. විදුලි බිල කිසිසේත් ඉහළ දමන්නේ නැති බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. තාවකාලික විදුලි කප්පාදුව ලබන 10 වනදායින් පසු නතර කිරීමට බලාපොරොත්තු වන බවයි මට්ටකුලිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ. අහිංසක ජනතාවට ආයිත් කවදාකවත් මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කිරීමයි අප මේ අවස්ථාවේ කරගෙන යන්නේ. අප්‍රේල් මාසයේ 10 වනදා රැයට පසුව ආයිත් විදුලි කප්පාදු කිරීමක් ඇති නොවෙනවා. නැව් ගැන කියන්නේ බාජ්. ඉතින් මේක අවුරුදු 15ක් දැන් බාජ් එකෙන් කොළඹ දීලා තියෙනවා. මේ අලුත් දෙයක් නෙමෙයි. තාවකාලික ගන්න පුළුවන් එකම දේ තමයි බාජ් සුරින් කරන එක. ප්‍රශ්න විසඳන්න යනකොට නිකුරුනේ ප්‍රශ්න ඇති කරන හදන පුද්ගලිනුත් මේ රටේ ඉන්නවා කියන එක තමයි අපිට කියන්න අවශ්‍ය වෙන්නේ. ජනතාවට බරක් ඇති නොවන විදිහකට ප්‍රශ්න විසඳලා තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. යම් තැන්වල රුපියල් 38 40 45 ජනනීකරණ ඒකකයේ වෙනුවෙන් රුපියල් 25 26 27ට ජනනීකරණ වැඩපිළ ගෙනියනවා. අපි අවුරුද්දකින් විතර අලුත් ජනනීකරණ තුලින් අද රුපියල් 23යි 24යි තියෙන එක 10000ට 14 අඩු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එකක් තියෙනවා. කොතරම් ප්‍රශ්න තිබ්බත් අපි විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැත. උත්සව සමයේ ගැටලුවකින් තොරව ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා දීම වෙනුවෙන් විශේෂ බස් සේවා හෙට සිට ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ලබන 10 වනදා සිට 28 වනදා දක්වා ගම්බිම්බලයන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ද යොදවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. 8 වෙනිදා සිට 21 වෙනිදා දක්වා සේවකයන්ගේ නිවාඩු අවලංගු කරලා තියෙන ලංකා ගමනාගමන මණ්ඩලයේ සෑම වසරකම ක්‍රියාත්මක වෙන විදියට බස් ගැඩියක් යොදවලා තියෙනවා. ජාතික ප්‍රවාහන කමිෂන් සභාව විසින් අතිරේක බස් 800ක් යොදවනවා. ලංකා ගමනාගමන මණ්ඩලෙත් බස් රථ 1000කට වැඩි ප්‍රමාණයක් අතිරේක බස් රථ යොදවනවා. දුම්රිය දෙපාර්තමේන්තුව අතිරේක දුම්රිය ගමන් මාර්ග ඇති කරලා තියෙනවා. මේ පිළිබඳ කාලසටහන 8 වෙනිදා නිකුත් කරනවා ජනතාවට. 8 වෙනිදා සිට අතිරේක බස් රථ යොදවලා ගමනාගමන පහසුකම් සලසන ගමනාගමන මණ්ඩලයත් දුම්රිය දෙපාර්තමේන්තුවත් ජාතික ගමනාගමන කමිෂන් සභාවත් මාර්ගස්ත මගී ප්‍රවාහන සභාංගම් සියල්ලම තීන්දුව කළා තියෙනවා.
විශේෂ දුම්රිය යොදලා තියෙනවා බදුල්ලට කොළමින් 12 වෙනිදාට රාත්‍රී 7:20ට දුම්රියක් සූදානම් කරලා තියෙනවා එදිනම බදුල්ලෙන් දුම්රියක් පිටත් වෙනවා රාත්‍රී 7:30ට ඊට අමතරව 11, 13, 16, 18, 20 යන දිනවල උදෑසන 7:05ට කොටුවෙන් බදුල්ල බලා දුම්රියක් පිටත් වෙනවා 12, 15, 17, 19, 21 යන දිනවල බදුල්ලෙන් කොළඹ කොටුව බලා දුම්රියක් ධාවනය වෙනවා බදුල්ලෙන් පෙරවරු 9:25ට පිටත් වෙන දුම්රිය කොළඹ කොටුවට 7:39ට ළඟා වෙනවා ඊට අමතරව මහනුවර 10 වෙනිදා ඉඳලා 28 වෙනිදා වෙනකන් පෙරවරු 9ට නගරාන්තර ශ්‍රීග්‍රාමයේ දුම්රියක් පිටත් වෙනවා එය මහනුවරට ළඟා වෙනවා 11:31ට ඒ කියන්නේ 10 වෙනිදා ඉඳන් 28 වෙනිදා වෙනකන් මහනුවරින් පිටත් වෙනවා 4:55ට එම නගරාන්තර ශ්‍රීග්‍රාමයේ දුම්රිය කොළඹ කොටුවට 7:30ට ළඟා වෙනවා වත්මන් රජය සියලු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ පොඩි මිනිසා වෙනුවෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ලුණුගම් බෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා හම්බන්තොට ලුණුගම් වෙහෙර දකුණු ඉවුර කුඩා ගම්මාන 6 සහ DC 5 බෙදුම්මැල හරහා ග්‍රාමීය පාලමක් ඉදිකිරීමේ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 392ක්. අපේ ආණ්ඩුව හදන පාලම් අපි හදන්නේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන අසරණ භාවයට ලක්ුණු පොඩි මිනිස්සයා වෙනුවෙනුයි අපි පාලම් හදන්නේ. දැන් මේ ඉදිවෙන පාලම තුලින් ඔබලාගේ කෘෂිකාර්මික වැඩ කටයුතු තවදුරටත් ශක්තිමත් වෙනවා. හැබැයි පහුගිය කාලේ පාලම් හැදුවේ රටේ පාලකයෝ වෙනුවෙන්. පුතාට මෙතනින් අරලියගහ මන්දිරයට ගොඩ වෙන පාලම මොකක්ද? එතනින් ජනාධිපති මන්දිරයට ගොඩ වෙන පාලම මොකක්ද? අන්න එහෙම හිතලා තමයි ඔය පහුගිය කාලේ හැම පාලමක්ම හැදුවේ. ජාත්‍යන්තර ආසියානු දේශපාලන පක්ෂ සමුළුවට සහභාගී වූ නියෝජිතයන් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබුවා. ජාත්‍යන්තර ආසියානු දේශපාලන පක්ෂ සමුළුවට සහභාගී වූ නියෝජිතයන්ට ඊයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ කොටුවේ ජනාධිපති මන්දිරයේදී. ආසියානු දේශපාලන පක්ෂ ජාත්‍යන්තර සමුළුව පසුගිය අප්‍රේල් 5 වනදා කොළඹදී ආරම්භ වුණා. ආසියාවේ සහ යුරෝපයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් 90 දෙනෙක් පමණ බිම සමුළුවට සහභාගී වූ අතර ඒ නිමාවටපත් වූයේ අද දිනේ. 2000 වසරේදී පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ කළ ආසියානු දේශපාලන පක්ෂ සමුළුව ආසියා රටවල දේශපාලන පක්ෂවල සංසදයක්. ආසියානු රටවල අවබෝධය හා විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා විවිධ මතදරන දේශපාලන පක්ෂ අතර හුවමාරුව සහ සහභාගීතාව වර්ධනය කිරීම මෙම සමුළුවේ අරමුණයි. සමුළුවට සහභාගී වූ නියෝජිතයන් සමග ජනාධිපතිතුමා සුහද කතාබහකද නිරත වුණා. ලෝක සෞඛ්‍ය දිනය අදටේදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 71 වන ලෝක සෞඛ්‍ය සමරුම් දින උත්සවය කොළඹදී පැවැත්වුණේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන්. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සැකසූ අත්‍යවශ්‍ය සේවා එකතුව ග්‍රන්ථය එළිදැක්වීමද රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. දිවයිනේ පාසල් සිසු දරුවන් අතර පැවති චිත්‍ර තරගයෙන් තෝරා ගනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනයේද මෙහිදී විවෘත කෙරුණා. දන්ත, අක්ෂි හා රුධිර පරීක්ෂාවන් නොමිලේ සිදු කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. දැන් ක්‍රීඩා පුවත්. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය තුළින් දක්ෂතා ඇති ක්‍රීඩකින් සොයා ගැනීමට අවස්ථාව උදා වී තිබෙන බව ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දඹුල්ල කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 76කින් ජය ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වුණා. තරගයේ නනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මන් දැන් ගොඩක් වයසක ක්‍රීඩකයෙක් ඉතින් තරුණ ක්‍රීඩකයන්ගෙන් තමයි දක්ෂතා මම බලාපොරොත්තු වෙන්නේ මොකද අපි ක්‍රීඩාවෙන් අයින් වෙනකොට ඔවුන් දක්ෂතාවයට පැමිණලා ඉන්න ඕනේ මම හිතන විදිහට තරුණ පන්දේවන්නන්ගේ දක්ෂතාව අපිට දැක ගන්න හම්බුනේ නැහැ ඉතින් තව තරඟ දෙකක් තියෙනවා තේරීම් කමිටුව බලාපොරොත්තු වෙන ඒ පන්දේවන්නන් අපිට එළියට එයි කියලා ගාල්ල කණ්ඩායමේ වනිදු හසරංග ඉතා හොඳින් දඟපන් දයවනවා ඒ වගේම මම හිතනවා මේ තරඟාවලිය ඉවරනකොට තේරීම් කමිටුවට ගොඩක් බියෝගයක් වෙයි හැබැයි දැනටනම් මට එහෙම දෙයක් කියලා නැහැ නායකත්වයෙන් ඉවත් කරලා කියලා. සුගේ සංචාරයේ නායකත්වයේ දරලා මම දැන් දැනට නායක විදිහට ඉන්නේ. එහෙනම් මට නායකත්වය ලබා දෙනවද නැද්ද? දුන්නොත් මම මොකද කරන්නේ? එහෙම කිසිම තීරණයක් අරගෙන කාලගුණ තොරතුරු සඳුනේ සමරසේ කරගෙන.
මන්ත්‍රී හෙට දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී බස්නාහිර සබරගමු මධ්‍යම දකුණ සහ ඌව යන පළාත්වලට වගේම අම්පාර සහ බඩකලපුව යන දිස්ත්‍රික්කවලට සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ. දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මාස 5 වනදා සිට 15 වන දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සූර්යා ඍජුවම ඉහළින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. දිවින අවට මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකි අතරම සුළං හමනවා නිරිත දිශාවෙන් හෝ නිශිත දිශාවකින් තොරව සුළඟේ වේගය 5 කිලෝමීටර 15-25 අතර ගියා ගන්නවා. දැන් අපේ අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑවතිය හැකි කාලගුණයේ පිළිබඳ අනාවැකිය වෙත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයේ අනතුරුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් අයිටීන් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ රාත්‍රිය. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. අපෙල් පළමු වන සඳුදා මෙරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 469ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ යටතේ කැලණිය වගුරුවිල සුරවීර ගබඩා සංකීර්ණයේදී සිදු කෙරුණා. හොඳම දේ දරුවන්ටයි සංකල්පයේ යටතේ බස්නාහිර පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත ගොඩගම සුභාරති මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකරනු රංගශාලාව සහිත තෙමල් කුට්ටගිල්ල සිසු අයිතිට පැවරුණේ ජනාධිපතිතුමා අතින්. අප්‍රේල් 2 අඟහරුවාදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සිට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 සංවත්සරයට සමගාමීව එහි නවෝත්පාදන නව්‍යකරණ සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලය මගින් සංවිධානය කළ Innovate Sri Lanka 2019 ප්‍රදර්ශනය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. අප්‍රේල් 3 වන පදාදා මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කර දීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමේලා කැපවන බවට රටම එක්ව දියුරුම් දුන් බක්මහත් දියුරුම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්සවාකාරීව පැවැත්ුණා. මත්ද්‍රව්‍ය වැටලීම් වල සහ මෙහෙයුම් වල නිරත නිලධාරීන් ඇගීම විනුවෙන් විශේෂ ඇගීම් උත්සවයක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්ුණා. උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධන බලකාය 6 වරටත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වුණා. අප්‍රේල් 4 වන බ්‍රහස්පතින්දා 2017-2018 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී රාජ්‍යාංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ජනාධිපති කාර්යාලයේ සමත් වූ අතර එම සම්මානය ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. අප්‍රේල් 5 වන සිකුරාදා කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරයේ සහිත දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදු වූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අප්‍රේල් 6 වෙනි සෙනසුරාදා ප්‍රතිසංස්කරණය කෙරුණු පදවිය ශ්‍රීපුර කොළඹවල වැව ජනතා අයිතිය පවරා දුන් ජනාධිපතිතුමා එම වැව්තාවුල්ලේ පැවති සිරිසර අවුරුදු වන අරණක අවුරුදු දාව හෙළ අවුරුදු මංගල්‍යයටද එක්ුණා. කොළොන්ගොල්ල වැව බඩ අවුරුදු සිරින උතම් වෙමින් සනකෙලි සිරිගත් එදින කැමිදන හඬට වදනට දෙසවන් නමන ජනපති දුන්නේ ඔවුනගේ සුවදුක් අසන ජනපති මෙහෙවරක සද්දින මතකය.